ගෝලයා මේ මුදලාලේ මේ බලනවා දැම් මේ සලුන්දර මේ අපේ සලුන් එකට කිසි ගැළපිල්ලක් නෑ ගැළපිල්ල නෑ ගැළපිල්ල ඔබතුමා අයින් නෑ මං අයින් කරတာ නෙමෙයි ඔය මේ හැම තැනම දැන් සලුන්දර ඇරලා තියෙන මේ දවස් ඇරලා තින්න ඇරලා තින්න අරින්න පුළුවන් උඩරම දැන් වලට ඇරලා තින්න නෑ නෑ ඒ වගේ මං කියන්නේ කියෙන්ද අහගන්නවා සලුන්දර හැමතරම ඇරලා තියෙන නිසා අපේ සලුන්දර කිසි අර්ථයක් නෑ අර්ථයක් නෑ කියන්නේ අර්ථයක් නෑ කියලා කියන්නේ මේක ඇරලා තියෙන එක තේරුම නෑයි දැන් අපේ තියෙනවනේ මේ සලුන්දර එක අහලා තියෙනවනේ A B C D සලුන් කියලා ගහලා තියෙනවනේ හරි ඉතින් අපේ නමනේ ඒ නමනේ මේක ඕපන්ම තියෙනවා මැරෙන්නව අහන්න තියන්න එපා මේ අයියේ මේ බලන්නේ කවුද මේ වත්තර කියෝ කියෝ ඉන්නේ තමුන් කොණ්ඩ කබන්ති හොනා කරන්නේ දැක්කේ නැද්ද මෙයා මම මොකද දැක්කේ නැද්ද මං අතු ගන්න වෙලාවෙත් මේක හිටියා ලෑල්ලා අරපු ගමන්නේ මේක ඇතුළට ආවේ මේ මං පත්තර බලවල හිටියා මිසම් කිව්වේ නෑනේ ඕන මේ කරන්නේ මොකද්ද කියලා ඒ තමුන් ඇහුවේ නැද්ද කොණ්ඩ කබන්නේ නැද්ද උකට වාඩිලා ඉන්නේ කියලා මම දන්නේ නැහැ ඉතින් මම ඒක පාට ඇහුවා ඔයා කොණ්ඩ කපන්න දාමි කියලා යකා පත්තර පාත් කරලා ඒක පාට මගේ මූණ දිහා බලාගත්තා මං ඊට පස්සේ ඕන මගුලක් කියලා මම නිකන් හිටියා හොඳ බලන්න තමුසලට ඉතින් ඥානයක් නැහැ කියන්නේ ඔයගොනි. ඒ මනුස්සය එන්නේ නැත්තේ සැවුල කපන්න. සැවුල. තමු සැවුල කොණ්ඩ කපන්න කියන්නේ. ඔව් මං ඒකනේ ඇහුවේ. ආන බලන්න සැවුල කපන්න ආවේ කියලා. පොඩ්ඩයි පොඩ්ඩයි මුදලාලි මං ආන. මේ කවුද මෙයා? අනේ මේ පොඩ්ඩක් මේ. සමා වෙන්න ඕනේ. පොඩ්ඩක් පත්‍රේ පොඩ්ඩක් පල්ලයට දානවාද? සරම? සරම නෙවෙයි පත්‍රේ පොඩ්ඩක් මේ පල්ලයට දාන්නකෝ මේ. තමුන් නාවේ සැවුල කපන්නද? එහෙම නැත්නම් කොණ්ඩ කපන්නද? එහෙම නැත්නම් වෙන මොකක් හරි කපන්නද? දන්නේද මගෙන් ඔය අයක ඇහුවේ මේ මේ මෙයා මට මසාජ් එකක් දාගන්න පුළුවන්ද මසාජ් එකක් පොඩ්ඩක් ඉන්න මං ඩග්ගල එළියට ගිහිල්ලා එයි මොකටද එළියට යන්නේ එළියද මසාජ් කරන්නේ නෑ නෑ මම මේක එළියට ගිහින් පොඩ්ඩක් බල්ලෙන්න මේක ස්පා කියන මේ බෝඩ් එකක් ගාලා තියෙනවද දන්නේ නෑ නෑ මුළු මේ සරුවාංගෙම මේ මෙරිකන්නේ මම මේ කියන්නේ එන මේ හැට් මසාජ් එක ඔළුවට හැට්ටරි බැට්ටරි මොන මගුලක් හරි අපි ඉස්සර බෝඩ් එකේ දාලා තියන්නේ බෑ බෝඩ් එකේ දාලා නැති දේවල් කරන්නේ නෑ නේද පොඩ්ඩක් ඉන්නකෝ මම බෝඩ් එක බලන එක අද වෙනකන් එහෙම එකක් තිබ්බේ නෑ සමාහට වෙන්නේ මේ බෝඩ් මාරු කරලා ගියා දන්නේ නෑ අද බාස් හැපි සිකුරාදා මේ මලාන්දේ අයන්නේ මේ මසාජ් නම් නම් ඒව නැහැ මේ දින කොණ්ඩෙ කපනවා රැවුල කපනවා එච්චරයි උඹ කියන්නේ කොමල්ලි රැවුලද කොණ්ඩෙද කපන්නේ කියලා ඔය දෙකෙන් එකක් ඕන එකක් මං කරලා දෙන්නම් හරි එහෙනම් කොණ්ඩ කපන්න කොණ්ඩෙ දෙගනින් මේ පුටුවට ඇවිල්ලා මේ උස පුටුවේ නැත්තම් මං උඩ නැගලා කපන්න කියලාද කියන්නේ නෑ නෑ මං මෙතන වාඩි වෙන්න නේද මෙනේ හිඳගෙන හම්මර්සි මොකද්ද ඒ රෙද්ද නිකන් බැට්මෑන් වගේක බෙල්ලේකට ගැහුවා මේකේ මිනි පහක් වාලා දිනෝ මිනි මොනවා කියන්නේ මිනි වහන රැදි නෑ නෑ එහෙම නෙවී බං මෙතන දැන් ඔහොම ඉඳගන්නවා ඕ එහෙම ඉඳගත්තාම මේ වගේ රෙද්දක් අරගෙන බම් කෙල්ලෙන් බෙල්ල වටේ බඳිනවනේ ඕ බැලලා ඉවරන්නේ කොණ්ඩේ හරි රැවුල හරි කපන්නේ ඕ ඒ රැවුල කපන්න ගිය වෙලාවක හැම වෙලාවෙම බං බෙල්ල කපලා ගිහිලා දිනවනේ මල හත් මේ එපා එන මේ ගැටේ ගලවන්න නෑ නෑ ඒක වයින්න බෑ අපිට මේ පොයින්ට් එක ගහන්න නෑ මොනද පොයින්ට් ගහන්න රවුල පොඩ්ඩ අඩු කරන්න ඕනේ අන්න එහෙනම් අවුලක් නෑ මොකද මේ පොයින්ට් එක ගහන්න ගියොත් තමයි මට යන්නේ දුස්කා අනිත් එක මේ මල්ලි මං හොන්නේ කපති වා නිදි ගන්න එපා හොඳේ ඔයා නිින්ද ගිය ගමන් ඩස් කරලා කැපෙනවා අප්පල් එහෙමද මෙන්න මෙහෙම නෙවෙන්නේ දැන් මං ඔයාගේ මේ බෙල්ල යට මං දැලිපියෙන් ගාද්දි ඔයාට එක බාන නිින්ද කියලා බෙල්ල කඩන් වැඩිච්ච ගමන් ඉතින් මට කරන් දෙයක් නැහැ නේ අම්මරදී මේ හම හරියට එහෙම තුනක් ඉවරයි මේ අයියේ රවුල කපන්න එපා රවුල කපන්න එපා කොණ්ඩ කපන්න මේ අයියේ බඩ ගලන ඔක්කොම ගලන මේ රෙදි ගලන හා මේ
ඇත්තටම අයියේ ඔයාගේ විහිළු ටික නම් නොම්බර එකයි. මේ එහෙම විහිළු නෙමෙයි ඇත්ත. හරි හරි මං එන ගිහිල්ලා එන්නම් අයියේ. Thank you. දැන් ඔහේ මේ කොණ්ඩේ කපන්නෙත් නැද්ද රවුල කපන්නෙත් නැද්ද? නෑ නෑ දැන් අවදානම් කාලය පහව ගියා. දැන් ෂේප් දැන් පැන ගන්න පුළුවන්. ඉතින් පහව ගියා නම් දැන් කොණ්ඩේ කපනවා ගිඳ ගන්නවා. නෑ නෑ කොණ්ඩේ කපන්න මං ආවේ නෑ මෙතෙන්ට පිස්සුද? එහෙනම් රවුල කපලා දානවා කොයි වැවිලා තියෙන්නේ? පිස්සු මේ පිස්සු මේ රවුලෙන් ජීවත් වෙන්නේ රවුල කපන්න බෑ. ඕකෙන් ජීවත් වෙන්න පුළුවන් ද ඔයෝගෙන්? අනුගණ මිනිහෙක්ටත් ඇවිල්ලා එල්ලෙන්න පුළුවන් ගහක් තියෙනවද ඔකේ බලන්න? නෑ 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 මම මේ රවුල කොණ්ඩේ කපනවා. ඔයි කපනවා. දැන් නෑ ඔයි මම රවුල කපන්නේ මෙතෙන්ට ආවේ. එහෙනම් මොකද මගුලට දාන්නේ? අරලා දානවා බෙල්ලටම. අරදාන මගේ තියෙන ඉන්නේ බඩු මේ පේනවද? ආ පේ මොකද්ද? නියපොතු කපන රටට ගන්නේ නේද? ඕකෙන් කොයිද ඔය රවුල කපන්නේ? අයියේ අයියේ ඔයා පටලව මේ ඒ වූ කනවන වැඩ. මම අතන ඉස්සරහා කඩපේලිය ගාවදී පිට් පොකට් ගහලා නෝන කෙනෙක්ගේ පර්ස් එකක් පන්නගෙන ඇවිල්ලා මෙතන පත්තරේ මූණුහගෙන හැංගිලා හිටියේ. දැන් එතන කලබගෑනිය ගිහිල්ලා ඔක්කොම නෝනත් යන්න ගියාගේ මේ සද්ද දාලා වටේ කට්ටියට මටද යන්න දෙන්න පොකට් එක අරන් ගිහිල්ලා ගතමන්ට් එක සෙටල් කරගන්න පටසිනි. මල්ලි උඹ මේ පොකට් එකක් ගහලා මේක අස්සදා පොඩි යන්න බෑන්න මගේ පොකට් එක තියෙනවා දන්නේ. මේ නේන එහෙම අපිත් ඇවිල්ලා කනබන මේ මනුස්ස සුවඳ අඳුරන જાතිය. ඔබ මල්ලි මගේ ගැහුවේ නෑ. නේන අල්ල බලන්න පොකටේ තියෙන ප්‍රතිදී. අපේ තියෙනනේ. අයියාගේ කතාවෙන් බහෙන් හැසිරීමෙන් මට තේරුණා. අයියා මනුස්සයෙක් කියලා. දැන් ඔයා බෙලි කපනවා කිව්වා. කන් කපනවා කිව්වා. අයියා මනුස්සයෙක්නේ මනුස්සයෙක් විදිහටනේ හැසිරෙන්නේ. මට මොනවද අයියා මම තව මනුස්සයෙක් හැටියට ඔයාගේ පොකට් එකට ගහන්න. බෑනේ බෑනේ බෑනේ. ඇයි මේ ඔයා අර කියන්නේ හැම පාර ලොක්කට හරිද? ඇයි ලොක්කාගේ බර්ස් එකට නම් ගහව කම්මැලි කම මෙතන කහ කහ ඉන්න බැරි හින්දා. දීපන් දීපන් බර්ස් එක දීපන්. ඇයි යකෝ හවසට මට පඩි දෙන්න දින මේ බර්ස් එක දින සල්ලි ඉන්න බං. අද බාස් හැපි සිකුරාදා. ඒ මේ මොනාද මල්ලි විකුණන්නේ ඔයා? ඒ මොකද ඊයේ ගන්න? ඒ මොකද්ද මොනවද විකුණන්නේ? වාදියා මේ කීද කීද කීද? අයියෝ වචනේ ඉන්නේ නෑනේ ඈතර ඇහෙන්නේ ඊයේ කියලා තමයි මට ඇහුනේ. නෑ නෑ අන්තිම ගැලු විතරයි ඇහෙන්නේ. පෙරේද මොකද්ද? කීද කියන්නේ නැද්ද? කීද තමයි රෑන් විතරයි ඇහෙන්නේ. ඒ කියන්නේ මේ මුල කියවෙන්නේ අග විතරයි කියවෙන්නේ නේද? ගන්නවා කීර. කීර දැන් තියෙනවද වාර? තියෙනවා. දැන් මේ කීයද කීර? මේක රුපියල් 40යි මේක 30යි. 40යි 30යි නේද? හරි හරි හරි. මට කියන්නකො මේ වැඩිපුර ඇස්පේන් සෙට් වෙන කීර වර්ග තියෙනවද මෙතන? ගන්නද මේ තියෙන්නේ මේ. මේ 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 මොනවද මේ? මේක ඇවිල්ලා මේ ගිරා තම්පල. ගිරා තම්පල. ගිරා තම්පල වලට වැඩිපුර ඇස්පේනවද? නෑ ඒකද වඩා වෙන්නේ මේක පේනවා. මේ කුර තම්පල. කුර තම්පල. මේ වලින් කොච්චර මේ මේ දුරක් පේනවද? ආ මීටර 800ක් විතර. මීටර 800ක් විතර. 800ක් විතර කියන්නේ අල්ලපු අත්තේ දෙඹිලි ගල්වලත් පේනවා ඒ කියන්නේ නේද? උතර සොපියක් කරලා ගෙදරත් පේනවා. ඊටලට සියක් විතරනේ දීන්නේ එතන. ඒතොර මේ 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 જાතිය ගෑවොත් කොච්චර පේනවද? මේක ගෑවොත් අඩි 7 පොළොය යට පේනවා. අ පොට සිල්ලකිලි මොකද්ද මොන මොනද මේ බලවර්ගේ? මේ බලා මේ මතේ මේ වහ. මොකක්? මේක මේ බේජකට ගිනින නියඟලයි පළයා. හප් පොට සිල්. මේ මම ගත්තද වැරදිලාවත් නෑ නේද? නෑ ගත්තද මම ගන්න කලින් කිව්වද? අනේ ලොකු දෙයක්. දැන් ওই කාටද ওই බෙහෙතකට ගෙනියන්නේ උඹ? මේක මේ අපි මේ දන්න කෙනෙක්. ආ. වෙදකමකට කිව්වා නේද? එයා මේ 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 මොකෝ. ඒ කියන්නේ යකෝ මේ මැරණේවත් ওই වෙදකමට ගන්නවද? නැත්තම් නැත්තම්. හැබැයි මේක නම් එහෙම ගන්නේ මේක මැරෙන්ද වඩාගෙන ඉල්ලපේක. ඒක තමයි. මොකද්ද? ඒ කියන්නේ මේ ලව එකක් අප්සෙට් ගිහිල්ලා වැලන්ටයින් නොන්න මෙන්න කියලා හිතින හින්දා මට කිව්වා මේ මැරෙන්ද වඩාගෙන ඉන්නවා මොකක්ද අරන් එන්න කියලා. මං හිතන්නේ කෙල්ලෝ බය කරන්න වෙන්නේ. අපි ඕක අරන් යන්නේ ඒකටද? කෙල්ලෝ බය කරන්න. මේ තමයි පුළුවන් ඕක කවලම යන්නේ. අද බාස් හැපි සිකුරාදා. ආ එන්න 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 පෙරහැර කාලේ අලියාට රිංගන්න අලියාට රිංගන්න තාංග පෞරුෂය වඩා ගන්න උගත්කම වඩව ගන්න එන්න ඥානය පාල කර ගන්න අලියාට රිංගන්න එන්න 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 බලාපෘතිෂ්ඨ කර ගන්න ඡන්දය දිනා ගන්න එන්න එන්න අලියාට රිංගන්න එන්න මේ
මේ කවුද මේ මිස්ටර් ඇඩ්ගෝව මහත්තයා? ආ මල්ලි, මේ දැන් මේ අලියාගේ බඩයට රින්ගන්න පුළුවන්ද? දැන් මට තියෙන මේ රින්ගන එක නෙමෙයි, මට තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ පවුල හැමතිස්සෙම මට කියන්නේ, මට පෞරුෂය මදි කියලා කියන්නේ. ආ පෞරුෂය මදි. ඔව් මම හැමතිස්සෙම මේ ගෙට වෙනවා කියලා කියන්නේ. ආහා උත්සවය ගත්තද? නෑ එහෙම නෙමෙයි, මං මේ කියන්නේ අර පිටිපස්සට යනවා කියලායි කියන්නේ. ආ බැක්වර්ඩ්. ඒ කියන්නේ මේ කුලෑටිකම වැඩි කියලායි මට කියන්නේ. අපි පවුල ඉදරයි කියන්නේ, වෙන කවුරුත් කියන්නේ. දැන් මට මේ ඕනේ පෞර්ෂේ ගොඩ නගා ගන්න පුළුවන්. දැන් අලියගේ කොයි තැනින්ද රින් ගන්න ඕනේ පෞර්ෂේ වඩා ගන්න? පෞර්ෂේ වඩා ගන්න මෙහෙමයි, අලියගේ මේ බෙල්ල යටින් රින්ගුවත් හරි, නැත්නම් අලියගේ ඉස්සරහට ගිහලා පොඩි කෝච් එකක් කෑද්දම අලියට ඒත් හරි. එතකොට අලියා පෞර්ෂේ ගෙනල්ලා දෙනවද? නෑ ගහනවා හොඬෙන්. ඒක වලක ගන්න පුළුවන් නම් අන්න පෞරුෂය හොඳයි. අම්මට සිරිගයි ඒක ටික දරුණු වැඩි. මොකද ගහලා ඒක නිකන් නැගිට ගන්නම් බැරි වුණොත් එම නෙමෙයි. අනිත් විදියට පෞරුෂය වඩා ගන්න කොහින්ද රින් ගන්න? අනිත් විදියට නම් බෙල්ල යටින් රින් ගන්න ඕන. රයිට් බෙල්ල යටින් රින් ගන්න. රයිට් කීයද ගන්න? සුභාලිස්සයි. රයිට් මෙන්න ඉස්ස. රයිට් රයිට් මං එන රින් ගන්න. පොඩකින්ද? මේ ඔයා ඉන්න පොඩ්ඩයි ඉන්න. ඒක රින් ගන්න වලට ගිනි ගන්න ඉන්න. දැන් අලි මේ බොරු බොරලියා බෙත්තාලිය. හා දැන් රින් ගන්න. දැන් රින් ගන්න. හරි හරි. යා යෝ. රයිට්. අලියා කෙල නී සෑහෙන. සෙම සෙම. සෙම සෙම. දැන් නිකන් තේරුණානේ දැන් ඇඟට ෆුඩ් ෆිට් එක ආවා. අපේ මාර ෆිට් එකක් ආවා. දැන් දැන් බෑන දුක ගිහිල්ලා වයි ෆුඩ් එක කරා කරා. නේ නේ තව දිනන තව දිනන. තව මට හදා ගන්න ඕනේ මගේ මේ සබකෝලේ තියෙනවා. සබකෝලේ. සබකෝලේ කියන්නේ දැන් කතා කරන්න දැන් හිතාගෙන ඉන්න දේ නෙමෙයි අන්තිමට කතා කරන්න. දැන් මං ඒ. ඒකද සබකෝලේ හැදලා නැහැ දිව හදා ගන්න. දැන් ඉදා මේ අපේ පවුල කිව්වා සෝමයට ගහපන් මේ මට එක එක උඩුසුළු විසුළු කරනවා කියලා. මම ගියා ගලෙන් පොල්ලක් කඩාගෙන. සෝමයා වයි ඉස්සරහට. ඔව්. සෝමයා ඇවිල්ලා එනවත් එකම අඩි 5ක් විතර තියෙද්දි ගත්ත සරම උඩට. සෝමයා. සෝමයා. අරගෙන අඩෝ ඇයි කියලා ඇව්වා. වාගේ. මං කිව්වා අයියේ මම මේ ආවේ පොල්ල දීලා යන්න කියලා. අම්මට නියමයි ඉතින්. ඔව් මට ඒ වෙලේ මට කර කියා ගන්න දෙයක් නැතුණා අර මගේ අර සපකොලේ ඉඳ. ආ දැන් තමුන්ගේ ගහන්න නේද? අන්න ඒකයි. දැන් මට උනා පොල්ල දීලා ආවා. අන්න ඒකයි. දැන් මට ඕනේ කෙලින්ම සෝමයායට ගහන්න ඕනේ පොල්ලේ. දැන් තමන්ට ඕනේ සෝමයාගෙන් පොල්ල තමන් ගෙදර ගන්න. අන්න සපකොලේ මට නැති කරගන්නයි. රයිට්. රින් ගන්න ඕ ඉස්සර අකුල ගැටේ. රයිට් මෙතන රින් ගොම හරියද? හරියට හරි. ගාන කීයදයි? ගාන 30යි. 30යි නේ. රයිට්. සපකොලේ යනවනේ. මොනවද කියන්නේ? රයිට්. ඕකේ. මෙන්න මෙන්න 30. රයිට්. අජ කියන්න ගා. හොරේ හොරේ හොරේ. දෙය අලි දෙය අලි බුරු 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 බුරු. දෙහ නැගිටිනවා. The Bus, Happy Sikurada.